විසා කියන්නේ විදේශ රටකට අතුල් වීමේ බලපත්‍රය. ශ්‍රී ලංකන් પાස්පෝර්ට් එකට හැකියාව ලැබෙනවා විදේශ රටවල් 40කට විතර ඒ රටට අතුල් වෙන වෙලාවෙදී විසා ලබා ගන්න. පෙර ආයුධම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ රටවල් වලට. ඒ වගේම ලෝකයේ දියුණු රටවල් වලට විසා අනිවාර්යෙන් ඔබ යාමට පෙර ආයුධම් කළ යුතුයි. ලෝකයේ ප්‍රධාන රටවල් සියල්ලටම පහයි විසා ආයුධම් කරනකට මේ විසා වර්ග කීපයකට බෙදෙනවා. අද අපි කතා කරමු විසිට් විසා එකක් කියන්නේ මොකක්ද කියලා. විසිට් විසා එකක් කියන්නේ ඔබ කෙනෙක්ව හමුවන්න මොන ගැහෙන විසිට් කිරීම සඳහා යන වීසාවක්. ඔබගේ දරුවා බලන්න පුළුවන්. ඔබේ නෑදෑව බලන්න යන්න පුළුවන්. ඔබගේ ඥාතික ඔබගේ යාළුවෙක් බලන්න යනවා නම් අපි ඒකට කියනවා විසිට් වීසා කියලා. ඔබ යම් රටකට සංචාරය කිරීම සඳහා යන ටූරිස්ට් වීසා. සංචාරක වීසා. කියන්නේ ඔබ යම් කිසි විදිහකින් පැරිස් වල අයිෆල් කුළුණ බලන්න යනවා නම්, රෝම් වතිකාන බලන්න යනවා නම් ඔබට සංචාරක වීසා කියන්නේ. මේ සංචාරක වීසා එකක් ලබා ගන්න ඔබ මූලික වශයෙන් ඔබට සතුව යම් කිසි පාක් දන්න තිබිය යුතුයි. ඒ වගේම ඔබට යම් කිසි මුල් ස්ථාවරයක් තිබිය යුතුයි. ඔබ මීට පෙර සංචාර කරලා ඔබට ව්‍යාපාරික හේතුවක් මත භාණ්ඩයක් මිලදී ගැනීම, මුද්‍රා මිලදී ගැනීම, යම් කිසි කොන්ෆරන්ස් එකකට මීටින් එකකට යනකට ඔබගේ ව්‍යාපාරික අරමුණක් තිබෙනවා නම් ඔබට මේ ව්‍යාපාරික වීසාවක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේ ව්‍යාපාරික වීසා ලබා ගන්න නම් ඔබට VR එකක් තිබිය යුතුයි. බැංක වාර්තා තිබිය යුතුයි. ඒ වගේම ඔබට ඔබගේ සේවකයෝ ඉන්නවා නම් ඔබ සතුව ඒ සේවකයන්ට ETF FIFO වාර්තා ඔබ ස්ථාවරත්වය ඔබේ ව්‍යාපාරයේ ස්ථාවරත්වය තව පැහැදිලි කරගන්න. මේ වීසා කාණ්ඩ තුනම ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි මේකට පොදු ලක්ෂණය තමයි මේ විසිට් වීසා එකක්, බිස්නස් වීසා එකක්, ටුවරිස් වීසා එකක් ලබා ගැනීම ප්‍රධානම බාධක වෙලා තිබෙන්නේ ඔබ නිසි ලෙස ආයුධම් කරන ක්‍රමවේදය නොදන්නා නිසා. මේකේ ප්‍රධානම කොන්දේසියක් තමයි ඔබ නැවත ලංකාවට පැමිණෙන බවට පැහැදිලිවම එවිඩන්ස් තිබිය යුතුයි. පැහැදිලි එවිඩන්ස් කියලා කියන්නේ ඔබ ඒ රටට වඩා හොඳ ජීවන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තිබෙන බවට. ඒ වගේම ඔබ ශ්‍රී ලංකාවේ තියෙන බොන්ඩ් එකක් කියන්නේ ඔබගේ ෆැමිලි කත්තික ජීවත් වෙන බවට ඔබ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයක් තියෙන බවට ඔෆිසර් කෙනෙක්ට දැනෙන ආකාරයට ඔබේ ඩොකියුමන්ට් සබ්මිට් කරලා. අපි ඔබට කියන්නේ ඉක්රොනේ වීසා ආයුධම් කිරීමට ගොස් ඔබේ වීසා එක රිජෙක්ට් වුණාන් පස්සේ ඔබට විශාල බලපෑමක් ඉදිරියට තියෙන්න පුළුවන්. ඔබේ પાස්පෝර්ට් එකට කීයකට ඔක්කත් වීසා එක රිජෙක්ට් කරගන්න එපා. රිෆ්ස් කරගන්න එපා. ඔබේ වීසා ආයුධම් පස්සේ නිසි ලෙස ඇප්ලයි කරන්න. මොකද ඔබ සතුව තියෙන වීසා එකේදී බලපාන යම් යම් කාරණා තියෙනවා. ඔබ සතුව තිබෙන්න පුළුවන්. ඒවා අපි හරි හැටි වීසා ඔෆිසර්ට දැනුවත් තමයි දැනෙන ආකාරයට සබ්මිට් කරොත් තමයි ඔබට වීසා ආයුධම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම වීසා එක සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සාර්ථකව ඉටු කරගත්තොත් තමයි ඔබගේ මුණිටු කරගන්න පුළුවන්. ඒකෙදී පළවෙනි වීසා එක හෝ දෙක ලබා ගැනීමේදී තමයි ගැටලුකාරී තත්ත්ව ගොඩක්ම තියෙන්නේ. ඊට පස්සේ ඔබට ලෝකේ ඕනම රටකට වීසා ආයුධම් කිරීමට ඉතා පහසු වෙනවා. පළවෙනි සංචාරකෙන් දෙකෙන් පසුව. ඒකින්ද ඔබ අනිවාර්යයෙන්ම ඔබ වීසා ආයුධම් කරනවා නම් ඒක ක්වොලිෆිකේෂන් වර්ධිව කරන්න එහෙම ගොනු කරගත්තොත් තමයි ඔබට වීසා ආයුධම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අපි ඔබට කියන්නේ ප්‍රායතනයේට ඔබට වීසා ලබා දීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔබට වීසා ලබා ගන්න සුදුසුසුදු නැද්ද කියන එක අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්කමක් තිබෙනවා. අපි දන්නවා ඔබට වීසා ලැබිය යුතු හැකි පුද්ගලෙද්ද බැරි කියලා. අපේ ආයතනයේ සංචාරක වීසා එක ආයුධම් කරත් අපි කිව්වත් ඔබට වීසා ලබා ගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් ඔබට වීසා ලැබිලා තියෙනවා. ඒක කිසිම දවසක වීසා ප්‍රතික්ෂේපයක් වෙලා නැහැ. හැබැයි අපි කිව්වත් ඔබට වීසා ආයුධම් කරගන්න සුදුසුකම් මත කියලා එවැනි පුද්ගලයෙක්ට වීසා ආයුධම් කර ගැනීමට බොහෝ විට නොහැකියාවක් ලැබෙනවා වගේම අපිට එවැනි වීසා ආයුධම් කරලා ඔබගේ වීසා එක රිජෙක්ට් කරගන්න પાස්පෝර්ට් එක යම් කිසි අනාගත දවසකදී හරි ඔබට වීසා ආයුධම් කිරීමේදී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ටුවරිස්ට් වීසා එකක් හෝ සිට් වීසා එකක් හෝ බිස්නස් වීසා එකක් ආයුධම් කරන්න පෙර ඔබ හොඳින් සිතා බලන්න ඔබට ඒ සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක. එසේ නැතිනම් ඔබ පිළිගත් විෂයපත පිළ හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඔබ ආයුධම් කිරීමට පෙර ඔබ පරීක්ෂා කරව ගන්න ඔබට මේ වීසා ආයුධම් කිරීමට සුදුසුකමක් තිබෙනවද, වීසා ලබා ගන්න පුළුවන්ද, මේ කාලේ වීසා ලැබෙනවද කියන එක ඔබ පරීක්ෂා කර ගන්න. එසේ නැතුනොත් ඔබගේ પાස්පෝර්ට් එකේ වීසා ප්‍රතික්ෂේප වීම නිසා අනාගතයේ ලබා ගන්න පුළුවන් වීසා වලට පවා ප්‍රශ්නකාරී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකෙන්ද ඔබට වීසා එකක් ලබා ගන්න පුළුවන් නම් ඔබ මේ වෙලාවේ මේ අපේ ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබගේ වීසා එකක් ග්‍රෑන්ඩ් කරලා තබා ගැනීම තමයි මේ කාලේ හැටියට හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ.
අද වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට විසිට් වීසා එකක්, බිස්නස් වීසා එකක්, එහෙමත් නැත්නම් ටුවරිස්ට් වීසා එකක් ගන්නවා නම් මොනවද අවශ්‍ය රික්වයර්මන්ට්ස්, මොනවද අවශ්‍ය ඩොකියුමන්ට්ස් කියන එක සම්බන්ධයෙන්. මම මෙතන මුලින්ම පෙන්නලා තියෙනවා ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට් චෙක්ලිස්ට් එක. ඉතින් මුලින් මතක් කරන්න ඕනේ මෙතන මම පෙන්නලා තියෙන්නේ මේන් රික්වයර්ඩ් ඩොකියුමන්ට්ස් ටික විතරයි. මීට අමතරව වෙනත් ඩොකියුමන්ට්ස් තියෙන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකට අදාළව. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් ඕනේ. ඒ වගේම පාස්පෝර්ට් සයිස් ෆොටෝස් 4ක් තියෙන්න ඕනේ. ඔයාගේ බර්ත් සර්ටිෆිකට් එක, නැෂනල් ඐඩෙන්ටි කාඩ් එක, මැරිට් සර්ටිෆිකට් එක, ඒ වගේම ඔයාගේ ස්පෝස්ගේ බර්ත් සර්ටිෆිකට් එකත්, ඔයාට බබාලා ඉන්නවා නම් ඒ බබාලාගේ බර්ත් සර්ටිෆිකට්ස් උත් ඔයා ගාව තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ සිංහලෙන් තියෙන ඩොකියුමන්ට්ස් කිහිපේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් ඔයාට අවශ්‍ය වෙනවා. ඒ වගේම වර්තමානයේ තියෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා වැක්සින් කාඩ් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ ඉන්විටේෂන් ලෙටර් එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයා විසිට් වීසා එකක් සඳහා නම් ඇප්ලයි කරන්නේ, ඔයා ඇප්ලයි කරන්නේ ටුවරිස්ට් වීසා එකක් සඳහා නම් ඔයා ගාව ට්‍රැවල් ඉටනරි එකක් තියෙන්න ඕනේ. බිස්නස් වීසා එකේ රික්වයර්මන්ට් එක ඔයා යන පර්පස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි දෙයක් පර්චේස් කරන්න යනවා නම්, ඔයා කන්ෆරන්ස් එකට යනවා නම්, ඔයාගේ බිස්නස් වීසා එක සම්බන්ධයෙන් මෙන්න මේ ඩොකියුමන්ට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඉතින් ඔයා වීසා එක ඇප්ලයි කරනකොට ඔයා කන්සල්ටන්ට් කෙනෙක් ගාවට යනවා නම් අන්නේ කන්සල්ටන්ට් ගෙන් අහලා දැනගන්න ඕනේ බිස්නස් වීසා එකේදී මේ අදාළ ඩොකියුමන්ට් එක විදිහට මොකක්ද ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කරුණ තමයි කොහොමද අපේ ෂෝ මනි එක, එහෙමත් නැත්නම් වත්කම් පෙන්වන්නේ කියන එක. ඉතින් assets ගැන මම මෙතන කොටස් දෙකකට බෙදලා තියෙනවා, financial assets සහ property assets කියලා. ඉතින් financial assets වලට අයත් වෙන්නේ ඔයාගේ savings accounts, FD, current account, ඒ වගේම ඔයාට හම්බෙච්ච salary slips, ඒ වගේම ඔයාට මොනවා හරි monthly හරි annual හරි income එකක් එනවා නම්, ඒ කියන්නේ building එකක rent එක වගේ දෙයක් එනවා නම් අන්න ඒකත් ඔයාට financial asset එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉතින් property assets ගැන කතා කරද්දී ඇත්තටම ලංකාවේ තියෙන ඉඩම් උප්පු පත්තිරු වගේ දේවල් නම් ඒ රටවල් වල කාටවත් චෙක් කරන්න හැකියාවක් නැහැ. ඒ වුණාට ඔයාට ඩීඩ් එකක් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් මගින් පෙන්වන්න හැකියාවක් තියෙනවා ඔයාගේ ප්‍රොපර්ටි ඇසට් එකක් විදිහට. වීසා එකක් ග්‍රෑන්ට් වෙන්න බලපාන ප්‍රධානම කරුණ මොකද්ද කියලා කවුරු හරි මගෙන් අහනවා නම් මම නම් කියන්නේ ඔයා ආපහු ලංකාවට පැමිණෙන බවට ඔප්පු කරන්න තියෙන සාධක තමයි ඒ සඳහා ගොඩක්ම බලපාන්නේ කියලා. ඉතින් ඇත්තටම ඔයා මොනතරම් හොඳට ඔයාගේ ඩොකියුමන්ටේෂන් එක ඉදිරිපත් කරලා තිබුණත්, ඔයාගේ අරමුණ පැහැදිලි කරලා තිබුණත්, ඔයා ආපහු ලංකාවට එන බවට ශක්තිමත් සාධක ඔයාට ඔප්පු කරන්න බැරි නම් ඔයාට විසිට් වීසා එකක්, බිස්නස් වීසා එකක්, එහෙමත් නැත්නම් ටුවරිස්ට් වීසා එකක් ගන්න ටිකක් අපහසුයි. මේක ඔප්පු කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමය තමයි ඔයා එම්ප්ලොයිඩ් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ එම්ප්ලොයිමන්ට් කන්ෆර්මේෂන් එක ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාගේ මෙච්චර කාලයකට ලබාගත්තු සර්විස් ලෙටර්ස්, සැලරි ස්ලිප්, ඒ වගේම EPF ETF ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න. තවත් ඩොකියුමන්ට් එකක් ගන්න පුළුවන් නම් ඔයාට ඔයා මෙන්න මේ කියන අහවල් දවසේ ආපහු රැකියාවට වාර්තා කරනවා කියලා. එතකොට ඔයාට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් සාධකයක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම ආපහු ලංකාවට රිටර්න් වෙනවා කියලා වීසා එක ඉවරුණාට පස්සේ. ඉතින් ඔයාට එම්ප්ලොයිමන්ට් ඩීටේල්ස් මොනවද දෙන්න විදිහක් නැත්තම්, ඒ කියන්නේ ඔයා බිස්නස්මන් කෙනෙක් නම් ඔයාගා වැලිඩ් BR එකක්, එතකොට බිස්නස් account එකේ ස්ටේට්මන්ට් තියෙනවා නම්, ඒ වගේම EPF ETF ડોකියුමන්ට්ස් තියෙනවා නම්, ඔයාගා වැඩ කරපු අයට EPF ETF ගෙවපු ඒ වගේ, ඔයාට අන්න ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ ව්‍යාපාරයක් තියෙනවා, අන්න ඒක ගොඩක් සාර්ථක ව්‍යාපාරයක්, ඒක නිසා මම මේ ව්‍යාපාරේ කටයුතු ඉස්සරහට පවත්වාගෙන යාම සඳහා අනිවාර්යයෙන්ම ලංකාවට රිටර්න් වෙනවා කියන එක. අවසාන වශයෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ SOP එක, request letter එක, covering letter එක කියලා හඳුන්වන documents කියලා. ඉතින් SOP එක කියලා කියන්නේ statement of purpose. statement of purpose එක මගින් තමයි ඔයා විදේශගත වෙන අරමුණ පැහැදිලිව visa officer ට sannivedanaya කරන්නේ. ඉතින් මේ SOP එක ගොඩක් නිරවුල්ව තියෙන්න ඕනේ. ඔයාගේ අරමුණ පුළුවන් තරම් පැහැදිලිව නිරවුල්ව visa officer ට දැනගන්න හම්බුනත් තමයි ඔයාගේ visa එක grant වෙන එකට ඒක හොඳ බලපෑමක් වෙන්නේ. ඉතින් request letter එක කියලා කියන්නේ ඔයා visa officer ට request එකක් කරනවා, මට මෙන්න මේ හේතු නිසා මේ visa එක ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක තමයි request letter එකක් කියන්නේ. ඉතින් request letter එකෙත් ඔයාගේ අරමුණු පැහැදිලි කිරීම තමයි සිද්ධ වෙන්නේ. covering letter එක කියලා කියන්නේ ඔයාගේ documents වල ශක්තිමත්භාවය සහ ඒ documents වලින් සම්පූර්ණයෙන්ම පැහැදිලි කර නොහැකි දේවල් ඔයා covering letter එකක් මගින් තමයි ඔයාගේ visa officer ට පැහැදිලි කරන්නේ. ඉතින් මේ documents තුනම ගොඩාක් පැහැදිලිව සහ නිරවුල්ව ලියන්න ඕනේ කියලා මම නැවත නැවතත් කියනවා. මොකද visa officer දකින්නේ ඔයාගේ file එක විතරයි. ඉතින් ඔයාගේ documents විතරයි එයා දකින්නේ. interview එකක් නැහැ. ඔයාට හැකියාව තියෙන්න ඕනේ document එකක් මගින් ඔයාගේ ගමනට අදාළ, ඔයාගේ අරමුණට අදාළ සම්පූර්ණ විස්තර sannivedanaya කරන්න. මේ documentation part එක සම්බන්ධයෙන් අපි වෙනත් video එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම මෙතනදී මේක ගැන වැඩිදුර විස්තර කියන්නේ නැහැ. අපේ worldwide visa YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක
එකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් මේ වගේ අලුතින් වීඩියෝස් අප්ලෝඩ් වෙනකොට ඔයාට ඒවා ඉක්මනින්ම දැනගන්න පුළුවන් අපේ Facebook page එක හරහා.